දියුණු වෙන නම් ඒ රට තුල හොඳ ව්‍යාපාර ගොඩනැගෙන්න ඕනේ. එහෙම ව්‍යාපාර ගොඩනැගෙන්න නම් හොඳ ව්‍යවසායකයන් අපිට ඉන්න ඕනේ. ඒ ව්‍යවසායකයන් ගැන කතා බහ කරන්න හොඳ ව්‍යාපාර ගැන කතා බහ කරන්න අපි හැමදාමත් සූදානම් වෙලා ඉන්නේ. ඔබව තවත් ඉස්සරහට ගෙනියන නැත්නම් ඔබගේ ජීවිතයට තවත් අලුත් පියවරක් ඉදිරියෙන් තියන්න අවශ්‍ය කරන බොහෝ දැනුම ඔබට එකතු කරන්න. ඉතින් අදත් අපි සූදානම් වෙලා ඉන්නේ ඒ විදිහටම ලංකාවම ඡායගත ලෝකෙම කතා බහ කරන අපට ඉන්න සම්පතක් වන හොඳ ව්‍යවසායකයෙක් ගැන කතා බහ කරන්න. එහෙනම් මේ සූදානම මෑන් ඔෆ් ස්ටීල් බට්ස්ටාන් ආරම්භ කරන්න. හරි. ඉතින් මේ විශේෂාංගය අපි කතා බහ කරන්නේ යකඩ මිනිසුන් ගැන. යකඩයක් වගේ ජීවිතේ හයියක් තියෙන මිනිසු ගැන අපිට බොහෝ වෙලාවට කතා කරන්න හැමෙන්නේ හරිම සීමිත ප්‍රමාණිකේ නේද? ඉතින් ඒ නිසාවෙන් අපි හිතුවා මේ සීමිත කොට්ටාශය තුළ අපිට කතා කරන්න පුළුවන් විශේෂ පුද්ගලයන් මේ විශේෂාංගයත් එක්ක එකතු කරන්න. ඉතින් එහෙනම් අද දවසේදීත් අපි එකතු කරගෙන ආවා විශේෂම ඔබ හැම කෙනාම දන්න කියන ආයතනයක සභාපතිතුමන් විදිහට වර්තමානයේ වැඩ කටයුතු කරන තුමාම හඳුනා ගන්නට සූදානම් වෙලා ඉන්නේ. මේ ලේඩිචිය සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ අනුරුද්ධ විජේරත්න මහත්මයායි. හරි. දැන් මේ විදිහට ව්‍යවසායකයෙක් එක්ක කතා බහ කරනකොට මට තියෙන පළවෙනිම කාරණාව තමයි අපි බොහෝ වෙලාවට කතා කරන ව්‍යවසායකයන් ගැන කතා බහ කරනවා. අපි දන්නවා අවධානම් දරන්නට අවශ්‍ය වෙනවා, අලුත් විදිහට හිතන්න අවශ්‍ය වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ අභියෝගත් එක්ක නායකත්වයේ කියන දේ ගැන අපි හැමතැනමත් කතා බහ කරනවා. ඒ සියලු දේත් එක්කම අපි තවත් කතා කරන පෞරුෂය ගැන ඔබතුමාව දැක්කට පස්සේ අපිට ඒ සියලු දේම පෙනී යන ඔබතුමාගේ චරිත කතාවත් එක්ක කතා බහ කරන ඔබතුමාගේ දැක්ක ගමම දුටුකම් පමණින්ම ඔබතුමාගේ රුවත් එක්ක හැඩරුවත් එක්කත් අපිට ඒ දේවල් පෙනියනවා. අපි මේ හැමදේම ගැන කතා කරන්නට කලින් ඔබතුමාගේ ජීවිතේ වඩාත්ම වැදගත් වෙන අතීතේනේ. මොකද අතීතයත් වර්තමානයත් තමයි අපි අනාගතය ගොඩනගන්නේ. එහෙමනම් මේ අතීතයේ තියෙන වැදගත්කම ගැන ටිකක් කතා කරන්න ඕනේ. පූකොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඔබතුමාගේ පාසල් අධ්‍යාපනය ආරම්භ කරන තැන, ඊට පස්සේ ඔබතුමා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එනවා. අපි පාසල් කාලේ ගැන ටිකක් කතා කරගෙන ඉදිරියට යමු. ඔව්, බොහොම ස්තුතියි. ඇත්තටම මම පාසල් කාලේ ඔබ මේ සඳහන් කරා වගේ පූගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ මූලිකව. ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එනවා. ඉන් අනතුරුව 6 වසරේදී එතන ඉඳලා අපොස්ස උසස් පෙළ දක්වා තර්ස්ටන් විද්‍යාලයේ මම අධ්‍යාපනය හදාරනවා. 1997 වසරේ තමයි අපි උසස් පෙළ හදාරන්නේ. ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට යනවා 1998 වර්ෂයේදී. දැන් පාසල් කාලේ හොඳ මේ විවාද කණ්ඩායමක හොඳ ජ්‍යෙෂ්ඨ විවාද නායකයනේ. ඒ කියන්නේ හොඳ කතිකත්වයක් ඔබතුමාට නිරන්තරයෙන් තිබුණා. ඔව්, ඇත්තටම මම හිතන්නේ අපි අද ඉන්න වර්තමාන තත්ත්වයට මූලික අඩිතානම වැටෙන්නේ එතනදී. මම තර්ස්ටන් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායමේ නායකයා විදිහට වසර දෙකක් කටයුතු කරනවා. එහි ලැබිච්ච අවබෝධය, අත්දැකීම සහ අපි ඕනෑම ප්‍රශ්නයක් දෙස නිරවුල්ව බලන්න අපි අද වර්තමානයේ කතා කරන ක්‍රිටිකල් තින්කින් පැත්ත ඉතාම හොඳින් වර්ධනය වෙන්නේ ඒ අවධියේදී. මං හිතනවා ඒ අවුරුදු 16-17 වගේ කාලසීමාව තුළ ලැබපු අත්දැකීම් අද වන විට ව්‍යාපාරික ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පවුල ගැන ටිකක් කතා බහ කරනවා. ඔබතුමාගේ විශේෂයෙන්ම දෙමව්පියන් ගැන, සහෝදර සහෝදරියන් ගැන. ඔව්, මගේ දෙමව්පියන් ගත්තොත් මගේ තාත්තා ජීවිතුන් අතර නැහැ. 1996 වසරේදී හදිසි අනතුරකින් ජීවිතක්ෂර පත් වෙනවා. මගේ මව ජීවිතුන් අතර ඉන්නවා. ඒ වගේම මට සහෝදරියක් සහ සහෝදරෙක් ඉන්නවා මගේ පවුල පැත්තේ. ඒ වගේම අද මම විවාහකයි. මගේ බිරිඳ ජයනි සුමනපාල, ඒ වගේම මට දරුවන් 3 දෙනෙක් ඉන්නවා, අනෙලි, එවන් සහ යාරා කියලා. ඉතින් බොහොම හොඳ පවුලක් විදිහට මම කටයුතු කරගෙන යනවා පවුල පැත්තෙන්. පවුල ගැන කියනකොට ඒ සතුට සිනහවෙන් අපිට පේනවා. ඒ තරම් සතුටින් කියන්න පුළුවන් වෙලා තියෙන සාර්ථක ගමන් මාර්ගයක් ඉදිරියට යන හින්දා අපි කියනවානේ ව්‍යාපාරයත් පවුල් ජීවිතයත් එක හා සමාන බැලන්ස් කරන්න ඕනේ නේද? ජීවිතේ මුදල් විතරක් නෙමෙයි, මේ හැම දෙයක්ම සතුට රඳා පවතින අපිට වටින කියන දේවල් අපි රැක ගන්න ඕනේ හැම මොහොතකම. ඉතින් මේ විදිහට හැමදෙම රැකගෙන ඉදිරියට යන එතුමාගේ ජීවිත කතාව ගැන තවදුරටත් අපි කතා බහ කරමු. දැන් 1998 දී ඔබතුමාට විදේශ අධ්‍යාපනය සඳහා යන්න හොඳ අවස්ථාවක් හම්බෙන. මම හිතන්නේ ජීවිතේ තර්ස්ටන් විද්‍යාලයේ පළවෙනි පියවර ඕස්ට්‍රේලියාවට යන උපාධිය ලබා ගන්න යන දෙවෙනි පියවර ඔබතුමාගේ ජීවිතේ තවත් අලුත් කඩේමක් බවට පත් වෙනවා.
පැහැදිලිවම ඉතාම හොඳ සංදිස්ථානයක් විදිහටම දකින්නේ මොකද වෙනස් පරිසරයක් මම අවුරුදු 18 දී තමයි එතකොට ඔස්ට්‍රේලියාවට යන්නේ. එතකොට අධ්‍යාපනයේ පැත්තෙන් ගත්ත වුණත් ජන ජීවිතයේ පැත්තෙන් ගත්ත වුණත් අධ්‍යක්ෂින් පැත්තෙන් ගත්ත වුණත් මේ හැම පැත්තකින්ම විශාල ප්‍රමාණයක වෙනසක් සංස්කෘතික සමාජීය ආර්ථික මේ හැම පැත්තකින් වෙනසක් මම දකිනවා. ඉතෙහි ලබා ගන්න අත්දැකීම් අද අපිට අර ඔබතුමී කිව්ව වගේ දෙවන අධීරයේදී ඒ ලැබපු අත්දැකීම් ජීවිතේ විශාල වෙනසක් ඇති කරනවා. ඇත්තටම මගේ බිරිඳ පව මට මුණ ගැසෙන්නේ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මම ලතෝ විශ්වවිද්‍යාලය. ඒකත් හරි. ඔව්. ඇත්තටම මම මගේ උපාධිය පළමු උපාධිය සපුරන්නේ ලතෝ විශ්වවිද්‍යාලයේ. මානව සම්පත් කළමනාකරණ සාලවිකරණේ ඊට පස්සේ මගේ මාස්ටර්ස් කරනවා පශ්චාත් උපාධියක් ඩීකින් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති කළමනාකරණ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ජීවිතය ඇතුළේදී. ඉතින් ආන්ෘත මහත්තයා කියලා කියන්නේ බොහෝ වෙලාවට අභියෝගවලට මුහුණ දෙන කෙනෙක්. ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලත් පැය 4ක් විතරක් නිදියගෙන අභියෝගවලට මුහුණ දුන්නා. තමන්ට අවශ්‍ය කරන උපාධිය නැත්නම් අධ්‍යාපන සිහිනේ හඹාගෙන යනවා. හැබැයි ඒ රටකට ගිහිල්ලා ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම මුදල් අවශ්‍ය වෙනවා. අධ්‍යාපන කටයුතු කරන්නත් ජීවන රටාව ගෙනියන්නත් මුදල් අවශ්‍ය වෙනවා. රැකියා තුනකුත් කරලා විශ්වවිද්‍යාල ගමනක් ගිහිල්ලා පැය 4කට අවම කරලා තමන්ගේ නිින්ද පුදුම අභියෝග රාශියකට ඔබතුමා මුහුණ දෙනවා. මේ මං හිතන්නේ මේ ඕස්ට්‍රේලියා ගමන අන්න ඒ නිසා තමයි ඔබතුමා හැම මොහොතකම සඳහන් කරන්නේ මේක තමයි මගේ ජීවිතේ වෙනස් කරපු වසරවල් කීපය කියලා. ඔබතුමී හරි, ඇත්තට මේක මම විතරක් නෙමෙයි විදේශගතව අධ්‍යාපනය හදාරන සියලුම ශිෂ්‍යෝ බහුතරයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ බොහෝ ගැටලු අර්බුද සහ අභියෝගාත්මක තැන්වල තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම 100%ක්ම හරි දේවල් ඒ කාර්යකලා කියලා මම කියන්නේ. සමහර තැන්වලදී අපේ ජීවිතේ වැරදිච්ච තැන් තියෙනවා සහ සමහර අවස්ථාවවලදී අධ්‍යාපනයේ අසාර්ථකතා තිබෙනවා. නමුත් ඒවා අවබෝධ කරගෙන විශේෂයෙන්ම මට පෙම්වතිය විදියට ජයනි හමුණාට පස්සේ ඒක තත්ත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ අක්වාතුල ජීවිතේ ඔබ දන්නවා තරුණෙක් විදියට ගියාම යාළුවෝ මිත්‍රයෝ විශාල ප්‍රමාණයක් අපිට හමු වෙනවා. මම මෙල්බන් නගරයේ ශ්‍රී ලාංකික මාධ්‍ය සමග වැඩ කටයුතු කරනවා 99 අවුරුද්දේ ඉඳලා. ඉතින් එතකොට බොහෝ වෙලාවට අපි විවිධ පරාසයන් විවිධ පැතිවලට යනවා. නමුත් ඔබතුම මේ කීවා වගේ ලැබපු අත්දැකීම් මම විවිධ රැකියාවන් ගණනාවක කරලා ඇත්ත වශයෙන්ම ගත්තාම ක්ලීනින් ජොබ්ස් වල ඉඳලා ටුවරිසම් සෙක්ටර් එකේ හොටෙල්ස් වල මේ හැම තැනකටම ගිහිල්ලා විවිධ ආකාරයේ පරාසයන් අපි ස්පර්ශ කරනවා. ඒවයි ප්‍රතිඵල සහ ඒවා ලබන අත්දැකීම් අද දිනේ වෙන විට අපි බොහෝ වෙලාවට පාදක කරගන්නවා. ඉතින් මම හිතනවා අධ්‍යාපනය වගේ මේ රැකියා කරපේකක් ජීවිතයට විශාල පන්නරයක් එකතු කරා. බොහෝ වෙලාවට පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න බොහෝ උදවිය රටට සේවයක් කරනවට වඩා ඒ රටේම පදිංචි වෙලා ඒ රටේම ලබා ගන්න පුළුවන් ඩොලර් වලින් තමයි ඔවුන් මුදල් උපයන්න උත්සාහ කරන්නේ. හැබැයි ඔබතුමා ඊට වඩා කොටක් වෙනස් වෙලා තියෙනවා. අධ්‍යාපනය ඒ රටේ ලැබුවත් තමන්ගේ මව් රටට එනවා නැවත වතාවක්. ඇයි හිතුන්නේ නැත්තේ විදේශ පදිංචියක් හොඳයි මට ඒ රටේ ඉන්න පුළුවන් මීට වඩා මුදලක් උපයන්න පුළුවන්. ඇයි ඒ කාලේ එහෙම තීරණයකට ආවේ නැත්තේ? ඇත්තටම මේ එක හේතුවක් වුණා. මම විවාහ වුණාට පස්සේ ලංකාවේ මගේ බිරිඳගේ පියා සහ මව ගොඩනගපු ව්‍යාපාරයක සම්බන්ධ වෙනවා. මම හිතනවා අපි මේ පිළිබඳව ඉදිරියේදී කතා කරමු. ඒක නිසා මට 2005 වසරේ ලංකාවට එන්න සිදු වෙනවා. ඉන් අනතුරුව දිගටම ශ්‍රී ලංකාව රැඳී සිටිනවා. ඇත්තටම අපිට විශ්වාසයක් සහ ලොකු වමනාවක් තිබෙනවා මේ රටේ මේ රට මෙතනින් එහාට ගෙන යාම සඳහා දායකත්වය සපයන්න පුළුවන් උපරිම ආකාරයට සහයෝගය දක්වන. මොකද ලෝකයේ තිබෙන රටවල් අතරින් මිලියන 21කමාරක් ජීවත් වෙන අපේ වගේ රටක ඉතාම විශිෂ්ට මිනිස්සු බිහි වෙච්ච රටක් මේ රට. එම නිසා මේ රටේ ඒ මානව ප්‍රාග්ධනය තමයි අපිට තියෙන ලොකුම වත්කම. ඒ මානව ප්‍රාග්ධනය හරියට කළමනාකරණය කරගත්තොත් මේ රට මෙතනට වඩා විශාල තැනකට ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය පෞද්ගලිකව මටත් අපේ ආයතන සභාපතිවරයා විදිහට මගේ ෆාදර් ඉන් ලෝ සුමනපාල මහත්මයා සහ ධර්මලතා පුරේකුඩ මහත්මිය මේ මගේ බිරිඳගේ දෙමව්පියන් ඒ අයටත් තිබෙන තේම නිසා මට විශාල විශ්වාසයක් තිබෙනවා මේ තත්ත්වයක් යටතේ අපේ රටේ බොහෝ දේවල් කරන්න පුළුවන් මේ රටේ භූමියට මේ රටේ ජනතාවට සහ මේ රටේ අනාගතයකට. එම නිසා තමයි ඇත්තටම අපි බොහෝ වෙලාවට මේ රටේ රැඳී සිටින්නේ. ඒක ඉතා විශ්වාසයෙන් කියන්න පුළුවන් අපිට අනාගතේ ජය ගන්න පුළුවන් ජාතියක් කියලා. එහෙම හිතනකොට බොහොම ස්තුතියි. මොකද රට ගැන කැක්කමක් තියෙන රටේ ඉන්න බොහෝ මිනිසුන්ට මේ වගේ අදහස් වෙනවා නම් මේ රට මීට වඩා දියුණු වේවි. ඉතින් අනුරුද්ධ මහත්මයා කියලා කියන්නේ රට ගැන හිතලා තමන් ඉගෙනගත් දේවල් වලින් සම්පූර්ණයෙන්ම
වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් දායකත්වයේ රට වෙනුවෙන් ලබා දුන්න කෙනෙක්. එහෙනම් අපි සූදාන ව්‍යවසායකෙක් විදිහට ආරම්භ කරපු මේ ගමන් මග ගැන ආරම්භ කරන්න විශේෂයෙන්ම ලේඩිෂේ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂකතුමන් විදිහට වර්තමානයේ ඔබතුමා කටයුතු කරනවා. දැන් මේක ලැබුණු ආකාරය ගැනත් කතා බහ කරානේ විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් තමයි ලැබෙන්නේ. එතකොට තමන්ගේ බිරිඳගේ දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි මේ දරුවන් දෙමව්පියන් එකතු කරන දේවල් නැත්නම් දෙමව්පියන් ගොඩනගන දේවල් විනාශ කරන කාලවකවානුවක දරුවන් ඉන්නවා කියලා බොහෝ වෙලාවට කියන. හැබැයි ඔබතුමා දැක්කාට පස්සේ ඔබතුමා මේ පින්ම තව ඉදිරියට ගෙනාවා. තව තවත් වසරින් වසර අලුත් විදිහට අලුත් පියවරකින් ඇවිල්ලා තියෙනවා. මොකද මෙතන හේතුව කවදාවත් හිතපු නැති පැත්තකට ඔබතුමා යොමු වෙනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ ඔබතුමිය මේ වැඩසටහන ආරම්භයේදී අර මෑන් ඔෆ් ස්ටීල් කියලා මෙතන මේ ට්‍රේලර් එකක් ගියා. මට ඒක ඇත්තටම අනකොට මතක් වුණේ මගේ ෆාදර් ඉන් ලෝ. ඒ කියන්නේ ජේජි සුමනපාල මහත්මියත් ධර්මලතා අකුරේගොඩ මහත්මියත් අම්මයි තාත්තයි මගේ බිරිඳගේ මේ ආරම්භ කරපු ව්‍යාපාරය ඔවුන් දෙදෙනාගේ ඒ මූලික ගමන කතා නොකර මම මෙතෙන්ට ආවත් මම හිතන්නේ ඒක සාධාරණ මේ ඉන්නේ මගේ බිරිඳගේ අම්මයි තාත්තයි අතර මේ දෙදෙනා ඉතා විශාල වපසරියක් තුළ මේ ව්‍යාපාර ගොඩනැගීමේදී මූලික වෙන්නේ 1980 දශකයේ අගභාගයේදී ගාල්ල කොටුවේ ආරම්භ කරපු ඉතා කුඩා ආයතනයක වෙළඳ සංකීර්ණ වෙළඳ සැලක්. ඊට පස්සේ ඒ වෙළඳ සැල පසුකාලීනව මංජරි කියලා මගේ බිරිඳගේ නැගණියගේ නමින් දැන් තියෙනනේ ජාලය අපේ සහෝදර චේන් එක. එතකොට ඒ ආයතනය ආරම්භ කළා. ඊට පස්සේ තමයි කොළඹට එන්නේ 1990 දශකයේ අගභාගයේ ලේඩි ජාතින ආරම්භ වෙන 2002. එතකොට මේ වන විට අපේ සහෝදර ජාලයක් විදිහට මංජරි ආයතනය නුගේගොඩ ගාල්ල සහ මොරටුව තිබෙනවා. ලේඩි ජයාතනය බුරැල්ල සහ මාරගම තිබෙනවා. ඒතර මම 2005 සම්බන්ධ වුණාට පස්සේ මම දැක්ක ඇත්තට මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය බොහෝ වෙලාවට සහ ඒ ලබාගත් දැනුම් පද්ධතිය කේන්ද්‍රගත වෙන්නේත් මේ ව්‍යාපාර සම්බන්ධයෙන්. නමුත් මට බොහෝ දේවල් මගේ බිරිඳගේ පියාගෙනුත් මවගෙනුත් ඉගෙන ගන්න තිබුණා. මොකද ඒ දෙදෙනා ඉතා විශිෂ්ට විදිහට මේ තත්ත්වය ගොඩනගලා තිබුණ හේතුව ඔවුන් පටන් ගත්ත කාලේ හරි අසීරු කාලයක් මේ රටේ. ඒ වගේම පටන් ගත්ත ශේෂ්ත්‍රය ඇතතරම් පහසු එකක් නෙවෙයි. ඒ විදිහට ආරම්භ කරලා මේ දැවැන්ත ව්‍යාපාර ජාලය ගොඩනගා ගන්නවා කියන එක ඒතරම් පහසු වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා අර මෑන් ඔෆ් ස්ටීල් කියන සම්මානය යන්න ඕනේ මගේ ෆාදර් ඉන් ලෝට. ඊට පස්සේ එතනින් එහාට අපි පටන් අරගත්ත ඒ නව්‍යකරණය අද වෙන විදිහට පරිභෝගික ඔව් මේ තියෙන අපේ මහරගම ආයතනය ආරම්භ කරන අවස්ථාව මේ ඒ ආකාරයට බලනකොට මේ මගේ බිරිඳ. එතකොට අපි අද වන විට ඔබට පේනවා ශ්‍රී ලංකාවේ මේ ශේෂ්ත්‍රය කියන්නේ අපි ඉන්නේ වැලියු රීටේල කියන ශේෂ්ත්‍රය ඇතුලේ වටිනාකමට උපරිම භාණ්ඩ හා සේවාවන් ලබා දෙන ආයතනයක් විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් හැම දෙයක්ම එකම වහලක් ඇරින් ලබා ගැනීමේ හැකියාව නිර්මාණය කරලා තිබෙන ආයතනයක් විදිහට මං හිතනවා අපි අන්තර්ජාතික මට්ටමේ සාප සංකීර්ණයක අත්දැකීම දෙනවා. විශේෂයෙන්ම අපි එක ලබා දෙන්නේ දේශීය පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය මිලදී ගැනීම හැකියාව පිළිබඳ හොඳ අවබෝධයකින්. ඉතින් එවැනි පදනමක ඉඳලා තමයි අපි මේ ව්‍යාපාර පද්ධතිය ඉස්සරහට ගෙනියන්නේ. එතනදී මට මේ විදිහට මේ ශේෂ්ත්‍රයන් ගොඩනගන්න මගේ බිරිඳගේ මවත් පියත් ඒ නිදහස සහ අවශ්‍ය සහයෝගය හැම විටම ලබා දීලා තියෙනවා. ඒක අර ඔබතුමිය කිව්වා දෙවන පරම්පරාව වෙනකොට ලෝකයේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඕනෑම රටක ගත්තහම උනත් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා. ඒ අතරදී ඇතර මට කියන්න පුළුවන් පැහැදිලිවම මේ දීපු නිදහස තමයි ඊළඟ මට්ටමට අපි මේ තත්ත්වයට ඔසවලා තබන්නේ කියන එක. තරංගකාරී වෙළඳ පොලක් තියෙනවා නිමියඳුම් වලට. හැබැයි මේ නිමියඳුම් වල තරංගකාරීකම කොහොම තිබුණත් ඔබතුමාගේ සමූහ ව්‍යාපාරයේ ගොඩ ගන්න දවසින් දවස උපක්‍රමශීලී වෙනවා. මොකද තරංගකාරීත්වයත් එක්ක අපි තරංග වදින්න ඕනේ. මොනවාගේ උපක්‍රමශීලී දේවල්ද ඔබතුමා මෙන්න මේ වගේ ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාර ස්ථානයකට එකතු කරගන්න දේවල්? ඇත්ත වශයෙන්ම මං හිතන්නේ අපි තවත් එක්තරා වැදගත් ගුණාංගයක් අපි ව්‍යාපාර ශේෂ්ත්‍රයේ තිබෙනවා. ඒ තමයි අපි තරංගකාරීත්වය කෙරෙහි නැඹුරුතාවයක් දක්වන්නේ. ඒක සභාපතිතුමාගේ ඉඳලා තිබෙන සංකල්පයක්. ඒක මමත් ඉස්සරහට ගෙනියන දෙයක්. මොකද අපේ ප්‍රධාන අරමුණ තමයි අවංකව ජනතාවට අවශ්‍ය බඩු බාහිරාදී සේවාවන් ලබා දිය හැකි උපරිම අඩු මිලට ලබා දීම. එතකොට අපි
අපි තවංක වෙන්න ඕනේ පළමුවෙන් අපේ පාරිභෝගිකයින් තවංක වෙන්න ඕනේ ඒ වගේම අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරන රාජ්‍ය ආයතන වලට නිලධාරීන්ට මහ ජනතාවට අවන් වෙන්න. එතකොට එවැනි පදනමකදී අපි උපරිම ආකාරයෙන් අපේ සහයෝගය ලබා දෙනවා මේ මේ ශේෂ්ත්‍රය ඇතුලේ. ඉතින් එම නිසා මම හිතන්නේ අපි තනගේ ගැන හිතනවට වඩා වඩා ඉහළ ගුණාත්මකයේ දේවල් ලබා දෙහි කි උපරිම මිලකට ලබා දීම අඩුම මිලකට ලබා දීම තමයි අපේ අරමුණ. ඒක පාරිභෝගිකයෝ ඉතා ඉහළින් වැළඳගෙන තිබෙනවා කියන එක සතුටින් කියන්නට පුළුවන්. පාරිභෝගිකයන්ගේ මුහුණ දුටුවට පස්සේ පාරිභෝගිකයන්ගේ හැසිරීම අනුව මේ ව්‍යාපාර ස්ථානයේ කොයි වගේ සුහදශීලී තනක්ද කියන එක නිර්මාණය කරලා තියෙනවද කියන එක ගැන අපිට හොඳින් අවබෝධයක් තියෙනවා. මේ රූප රාමුත් එක්ක මේ දර්ශනත් එක්ක අපිට පෙනෙන්නේ මෙතුමාගේ ව්‍යවසායකෙක් විදිහට ව්‍යාපාර ස්ථානයේ ගොඩනගනකොට මොන වගේ දේවල් වලටද සැලකිලිමත් වෙලා විශේෂයෙන්ම බොහෝ දේවල් ගැන හිතලා බලලා පාරිභෝගිකයා සතුටු කරන්න බොහෝ වෙලාවට උත්සාහ කරලා තියෙනවා. බොහෝ දේවල් කතා බහ කරනවා මේ සේවක සේවිකාවන් ඉන්නවනේ බොහෝ පිරිසක් ඔබතුමාට උදව් උපකාර කරන. මොකද විශේෂයෙන්ම හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඔබතුමා ළඟ ඉන්නේ. විනය හැසිරීම පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දෙන්නා වූ සේවාව ගැන විශිෂ්ටයි. අනිකුත් ආයතනත් එක්ක ගන්නකොට බොහොම තරඟකාරීත්වයෙන් ඉහළ බවක් ගෙන එන මේ සේවක පිරිසත් ඔබතුමාට උදව් උපකාර කරන. කොහොමද මොවුන්ගේ පැවැත්ම රඳා පවතින මොන වගේ උත්සාහයක්ද ඔබතුමා ලබා දෙන්නේ සේවකයන් සඳහා ලබා දෙන්නා වූ දේවල් මොන වගේ දේවල්ද? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද මේ ඔබතුමිය අර මගෙන් ඉස්සෙල්ලා ඇහුවා මම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ලබාපු කාලේ ලබාගත් අත්දැකීම්. මම හිතන්නේ මා ඒ අත්දැකීම් හරියටම මම ප්‍රයෝජනය කරගන්න තැනක් තමයි මේ තැන. ඇත්තටම අපේ සේවක සේවිකාවන් කියනට වඩා මම කැමති අපේ කණ්ඩායම් සමාජික සමාජිකාවන් කියලා හඳුන්වන්නට. මොකද අපි ඒ වගේ සම්බන්ධතාවයක් පුළුල්ව පවත්වාගෙන යනවා. දැන් ආයතනය ගතත අපි අවුරුදු 30ක් විතර පරණ ආයතනයක්, ආයතන ජාලයක්. එතකොට මේ කාල සීමාවම අපිත් එක්ක වැඩ කරන අපේ කණ්ඩායම් සමාජික සමාජිකාවෝ ඉන්නවා. එතකොට ඒ අය සමග හොඳ සම්බන්ධතාවයක් අපි ගොඩනගලා තිබෙනවා. මම විශ්වාස කරනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ රටේ වගේම ආයතනයකට සතු වටිනාම සම්පත තමයි මානව සම්පත. එතකොට ශ්‍රී ලාංකික ජනතාව ස්වභාවයෙන්ම ආගන්තුක සත්කාරය දන්න හොඳට හිනාවෙන ආදරණීය ජනතාවක්. ඉතින් ඒ අයගේ සමහර වෙලාවට අඩුපාඩුකම් තියෙනවා අපි හදාගත යුතුයි සමහර තැන්වලදී. නමුත් සමස්තයක් විදිහට ගත්තාම මම විශ්වාස කරනවා අපේ ආගමික සංස්කෘතික සමාජ පසුබිමක අපිට ඉතා හොඳ පිරිසක් අවංක පිරිසක් ඉන්නවා. ඉතින් අය සමග හොඳ ගනුදෙනුවක් අපි සිදු කරනවා, අවංක ගනුදෙනුවක්. ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් ඒ අපි හදා ගන්නවා. මොකද අපි අවංක භාවය මත ව්‍යාපාර ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් ආයතනික ව්‍යුහයත් ගොඩ නැගුවොත් ඇත්තටම මම හිතනවා බොහෝ අභියෝගවලට අපිට ජය ගන්න පුළුවන්කම තිබෙනවා කියලා. ඉතින් ඒ ආකාරයට තමයි අපේ කටයුතු සිදු වෙන්නේ. අභියෝගයක් නේද මේ කාලය? මොකද කොවිඩ් වසංගත තත්ත්වයේ වුවත් රටේ තියෙන බොහෝ ආයතන ස්ථානයන් කඩාවැටෙන තැනක්. හැබැයි ඔබතුමාගේ මේ ව්‍යාපාරේ එක බිඳුවක්වත් බිමට හෙලිලා නැහැ. නැත්තම් මේ ආයතනේ තිබුණු තැනට වඩා තව ටිකක් ඉදිරියට එන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මේ කොවිඩ් වසංගත කාලයේදී වුවත් මොන වගේ උපක්‍රමශීලී දේවල් දෙකතු කරන් ආවේ ව්‍යාපාරික ස්ථානයක් විදිහට මේව ගොඩනගා ගන්නට? මම හිතනවා උපක්‍රමශීලී කියන වචනයට වඩා අපි කරගෙන ගිය කටයුතු ඒ ස්වරූපයෙන්ම අපේ අංක භාවය සහ අපි කටයුතු කරගෙන යෑමේදී තිබිච්ච ඒ දැඩි අවබෝධය සමග කටයුතු කිරීම මේ தත්ත්වය ඔසවා තිබුවා කියලා. ඔබතුමිය දන්නවා ලෝකයේ මේ අපි කතා කරන්නේ පෞල් කේන්ද්‍රගත වෙච්ච සමාගම් සම්බන්ධයෙන් අපේ ආයතනත් එහෙම එකක්. ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් සමස්ත ලෝක ආර්ථිකයෙන් 80% විතර සම්පාදනය කරන්නේ පෞල් කේන්ද්‍රගත වෙච්ච සමාගම් විසින්. ලෝකයේ රැකියා නිෂ්පාදනයේ 80-90% අතර පිරිස රැකියා කරමින් ඉන්නේ මේ පෞල් කේන්ද්‍රගත වෙච්ච සමාගම්. එතකොට මේ සමාගම් බොහෝ වෙලාවන් වලදී ඒ කියන්නේ ඒ පෞල් කේන්ද්‍රගත වෙච්ච ආයතන අභියෝග වලට මුහුණ දීමේදී පබ්ලික් ලිස්ටඩ් පොදු සමාගම් වලට වැඩිය සාර්ථකයි. මොකද ඒකේ ආයතන ප්‍රධානියාගේ සිට ඒ කියන්නේ ආයතනය සම්බන්ධ වෙන පවුල සහ ඒ පිරිස සිට අනිත් සියලු දෙනා මේ ගැන හොඳ අවබෝධයක් පබ්ලික් ලිස්ටඩ් කම්පැනිස් වලට. ඉතින් ඇත්තටම මට මතකයි අපි මේ අවුරුද්දේ අපි සාමාන්‍ය හැමදාම ජනවාරි මාසේ පළවෙනිදටත් අප්‍රේල් මාසේ 12 වෙනිදාත් අපේ ඉන්න වැඩ කරන කණ්ඩායම් සමාජිකින්ට අපි බෝනස් එකක් දෙනවා. නමුත් මේ තරම් අපහසුතා ඔබ දන්නවා ඉතාම අපහසු අර්ධයක අපි ඉන්නේ. එහෙම තියෙද්දිත් අපේ සභාපතිතුමා මමත් එක්ක කතා කරා අපි කොහොම හරි ජනවාරි මාසේ මේ අපේ කණ්ඩායම් සමාජික සමාජිකාවෝ වෙනුවෙන් අපි උපරිම කරමු කියලා අපි නැවත වතාවක් අපි අපහසුතා මැදේ වුණත් අපි ඒ කාරණේ සිදු කරා. මොකද මේ රටේ හැම කෙනෙක්ම මේ මොහොතේ ඉන්නේ අමාරු තැනක. හැබැයි අපි සුභවාදීව දකිනවා අනාගතයේදී මේ ප්‍රශ්නේ අපි එකවන්න මුණ දුන්නොත් මේ තැන ඉස්සරහට යන්න පුළුවන් කියලා.
මේ අවස්ථාවේදී අපේ පළමු අභියෝගය තියෙන්නේ අපේ පාරිභෝගිකයොත් අපේ ඉන්න කණ්ඩායම් සමාජිකයොත් ආරක්ෂා කර ගැනීම ඒ සඳහා ගත හැකි උපරිම සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගතව තමයි අපි කටයුතු කරමින් සිටින්නේ අපේ ආයතන ඇතුළේ. ඉතින් ඒ එයත් එක්තරා විදිහකට මේ අරමුදේදී මූණ දීම සඳහා අපි භාවිතා කරපු එක්තරා ආකාරයක අවස්ථාවක් විදිහට මම දකින්නේ. අවසන් විනාඩි කිහිපේ ඉතාමත් කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් නම් හෙට දවසේදී නව ව්‍යවසායකෙක් වෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න කෙනෙක් බලාගෙන ඉන්නවා නම් ඔවුන් වෙනුවෙන් වචන දෙකක් හරි කතා කරනවා නම් මම හිතනවා බොහොම වටින වෙලාවක් තමයි මේ වෙලාව. ඔව් ඇත්තට මම හිතන්නේ අභියෝග හරහා තමයි අවස්ථාවන් උදා වෙන්නේ. ලෝකයේ ගත්තහම බොහෝ වෙලාවට අපේ රටේ තියෙන මං එක්තරා ආකාරයක නුගුණක් ගැන සඳහන් කළොත් බොහෝ වෙලාවට අපි ආර්ථිකය හොඳ වෙන පවතින රජය හොඳ වෙන ලෝක දේශපාලනය හොඳ වෙන රට ස්ථාවර වෙන අවස්ථාවක් වෙනකන් සමහර පිරිස් බලාගෙන ඉන්න ව්‍යාපාර ආරම්භ කරන්න. නමුත් සාර්ථක ව්‍යවසායකයෙක් කියන්නේ ඇත්ත වශයෙන්ම පවතින අර්බුදයක් ප්‍රශ්නයක් දෙස බලලා ඒකට විසඳුමක් වාණිජ අරමුණකින් තමයි ඒ විසඳුම ලබා දෙන්නේ. ලබා දීලා ඒ හරහා ඉස්සරහට යන්න ගන්න උත්සාහයක්. ඉතින් බොහෝ වෙලාවට එවැනි අර්බුද මතුවෙන අවස්ථාවන් වලදී තමයි අවස්ථාවන් උදා වෙන්නේ. මම හිතනවා මේ අර්බුදය තුලත් එවැනි අවස්ථාවන් විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒවා අපි හරියට අඳුරගත්තොත් අපි අවංකව උනන්දුවෙන් මහන්සියෙන් ඒ කටයුත්තේ එක දිගට නිරත වුණොත් මං හිතනවා අපිට අභියෝගය ජය ගන්න පුළුවන්. එම නිසා නිෂේධනාත්මකව බලන්න එපා. තමන්ට බිඳ වැටෙන අවස්ථාවක තමන්ගේ අපේක්ෂා භංගත්වයකට එවැනි අවස්ථාවක ඒ වගේම මම කැමති අවසාන වශයෙන් තව දෙයක් එකතු කරන්න. බොහෝ වෙලාවට තමන් ජීවිතෙන් කලකිරුල ඉන්න වෙලාවක ව්‍යාපාර පටන් ගන්නට යන්නටත් එපා. මොකද ඒක බොහෝ වෙලාවට හැඟීම් බර තීරණයක්. එම නිසා ඒවා අත්දැකීම් කරගන්න හැබැයි මනස සමබර සමතුලිත තැනකදී ව්‍යාපාර පටන් ගන්න ඒ ව්‍යාපාරයේ කරන අරමුණ එක දිගට එල්බගෙන ඉන්න ඒ එල්බ ගැනීම තුළ තමන් අවංකව කඩිසරව උනන්දුවෙන් වැඩ කරොත් මං හිතනවා ව්‍යවසායකත්වයේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා. ජයග්‍රහණයට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවන් මගහරින්නට එපා. හැමදාමත් වගේ අවස්ථාව ඔබේ ජීවිතේ හැමදාමත් එන්නේ නිසා හොඳම අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා. එසේනම් හිතවතුනි අද දවසේදීත් අපි මේ යකඩ මිනිසුන් අතර තවත් යකඩයක් සොයාගෙන ආවා. යකඩයක් වගේ හිතන්න පුළුවන් ධෛර්යයක් ශක්තියක් තියෙන අපේම ව්‍යවසායකෙක් අද දවසේදී අපේ කතාබහත් එක්ක එකතු වුණා. ඉතින් අද දවසේ එකතු වුණේ ලේඩිජේ සමූහ ව්‍යාපාරයේ කලබල කරන අධ්‍යක්ෂ අනුරුද්ධ විචරත්න මහත්මයා. බොහොම ස්තුතියි වටිනා කියන කාල වේලාව අපිත් එක්ක එකතු කරගෙන ඔබේ ජීවිතෙන් යම් කිසි බිඳක් අපිට ලබා දුන්නටත් ඒ වගේම ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ අවස්ථාවට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.